इंस्पायर्ड करियर यूट्यूब नालिकावट ओब इतामत् आदरेन पिलिगन्नवा ओब दन्नवा वृत्तिय संवर्धन क्रियावलियेदी विविध पार्श्वयन् ए संदा संबंध वेनवा इतिन गुरु भवतुंट मेहिदी हम्ब वेन्ने सुविशेषी स्थानयक् ओब दन्नवानी दक्ष कलाकरुवेक् दक्ष निर्माण शिल्पियेकुट मेटि पिडकिन् अद्वितीय निर्माण करन्नासे गुरुवरयेकुत् तमंगे इन सिसुदरुवन्गे ජීවිතය විවිධ දිශානතින් ඔස්සේ සංවර්ධනය කිරීමට අවශ්‍ය මඟ පෙන්වන්න ලබා දෙනවා මේ නිසාම ඉන්ස්පයර්ඩ් කරියර් YouTube නාලිකාව ගුරු භූමිකාව හා වෘත්ති මාර්ගෝපදේශයේ අවශ්‍යතාවය පිළිබඳව කතා කරන්නට හිතුවා වෘත්ති මාර්ගෝපදේශයේ තුල ගුරු භූමිකාව ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා ඔබ දන්නවා පෙර පාසල් වයසේ සිට ළමයා ගුරුවරයෙක් ඇසුරේ තමයි ඉගෙන ගන්නේ ඉතී වෘත්තීය මාර්ගෝපදේශය කියන විෂය ඊටම සමීපව දරුවාගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඔබ උගන්වන සෑම විෂයක්ම අනාගත වැඩ ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා. මේ නිසා සෑම ගුරුවරයෙක්ම වෘත්තීය මාර්ගෝපදේශ ගුරුවරයෙක් විය යුතුයි. වෘත්තීය මාර්ගෝපදේශය කියලා කියන්නේ මොකක්ද? වෘත්තීය මාර්ගෝපදේශය කියලා කියන්නේ ජීවිත කාලය පුරාම දිවෙන අකණ්ඩ සංවර්ධන ක්‍රියාවලියක්. පුද්ගලයෙකුගේ ජීවිතයේ වෘත්තියකට පිවිසීම, පැවතීම, වෘත්තීය සංවර්ධනය කියන ක්‍රියාවලිය පුද්ගලයාගේ මුල් කාලයේ සිට පුද්ගලයෙක් විශ්‍රාම යන තෙක් සහ ඊටත් පසුව දිවෙන ක්‍රියාවලියක්. ඒ අනුව වෘත්තීය මාර්ගෝපදේශය කියලා කියන්නේ උපතේ සිට විපත දක්වා සිදුවන අකණ්ඩ ක්‍රියාවලියක්. ඒ වගේම සංවර්ධනය අපේක්ෂා කරන සෑම පුද්ගලයෙකුටම වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් අවශ්‍ය වෙනවා. එසේම වෘත්තීය මාර්ගෝපදේශය තුළින් පුද්ගලයෙකුට නිවැරදි දිශානතියක් ඔස්සේ යාමට අන්තර්ඥානය ලබා දෙනවා. ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශය තුළින් පුද්ගලයා සවිබල ගන්නවා. මොකද සවිබල ගන්නවා කියන්නේ ඔබ තුළ ඇති විභව්‍යතාවයන් සහ අඩුවෙන් භාවිතයට ගත් විභව්‍යතාවයන් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් තමාගේ තීරණ තමාම ගැනීමට අවශ්‍ය වෙන විදිහට වගකීම් සහගතව කටයුතු කිරීම සඳහා පුද්ගලයා ශක්තිමත් කිරීම සවිබල ගැනීම යන්නෙන් අදහස් කරන්නට පුළුවන්. ඉතින් වෘත්තීය මාර්ගෝපදේශයෙන් සිදුවෙන්නේ මේක හරිබාරය තමයි. අපි දැන් කතා කරන්නේ වෘත්තීය මාර්ගෝපදේශය ගැන. නමුත් වෘත්තීය මාර්ගෝපදේශය හා අධ්‍යාපනයේ අතර තියෙන අකණ්ඩ සම්බන්ධතාවය. එය හරියට එකම කාසියක දෙපැත්ත වගේ. ඒ වගේම කියනවා අධ්‍යාපනය සමාජයේ ප්‍රතිබිම්බණය වන කැඩපතක් විය යුතු කියලා. ඇයි මෙහෙම කියලා කියන්නේ? ඔබ දන්නවා සමාජය කියන දේ නිරන්තරව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අද දවස ගත්තොත් එහෙම ඔබ ඉන්නේ 21 වෙනි සියවසේ. හතරවෙනි කාර්මික විප්ලවය සිදුවෙන යුගයේ මේ කාලයේදී විද්‍යාව හා තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විශාල දියුණුවක් සිද්ධ වෙනවා. රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම නැනෝ තාක්ෂණය, ක්වොන්ටම් තාක්ෂණය වගේ තාක්ෂණික විෂය ධාරාවන් ඔස්සේ ලෝකය පෙර නොවීරු විදියට වෙනස් වෙනවා. එතකොට මේ තාක්ෂණික විෂයන් හා සමගාමීව රැකියා ලෝකයේත් වෙනස්කම් සිද්ධ වෙනවා. නිසා මේ විනාශ වීමට අනුගත වෙන විදිහට අධ්‍යාපනය සකස් කළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනයෙන් එන නිමවුම මේ විනාශ වීම දරාගත හැකි පුද්ගලයෙක් බවට පත්විය යුතුයි. අධ්‍යාපනය හා වෘත්තීය මාර්ගෝපදේශ අතර සම්බන්ධය 21 වෙනි සියවස සඳහා ජාත්‍යන්තර අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව එහෙම නැත්නම් ඩිලෝ වාර්තාවෙත් සඳහන් කරලා තියෙනවා. ඔබ දන්නවා ඩිලෝ වාර්තාව තුල සඳහන් වෙනවා ඉගෙනුමට ඉගෙනීම, යමක් කිරීමට ඉගෙනීම, දිවි පැවැත්ම සඳහා ඉගෙනීම සහ ජීවනයේ සඳහා ඉගෙනීම කියන එක. එතකොට උඹට පේනවා මේ කුළුණු හතර අධ්‍යාපනයත් වැඩ ලෝකයක් අතර කොච්චර අනන්‍ය සම්බන්ධතාවයක් තියෙනවද කියලා. ඒ වගේම Toward Employment and Productivity කියන ලෝක බැංකු වාර්තාව අනුව සඳහන් කරන්නේ අධ්‍යාපන පිරමීඩෙන් විවිධ මට්ටම්වලදී එළියට එන වැඩ ලෝකයට එන සෑම දරුවෙකු තුළම දැනුම, කුසලතා, ආකල්පවලින් පොහොසත් දරුවෙක් වැඩ ලෝකයට අන්තර්ග්‍රහණය විය හැකි දරුවෙක් බවට පත් කළ යුතු බවයි. අධ්‍යාපනය සහ වෘත්ති මාර්ගෝපදේශයෙන් අපේක්ෂිත අරමුණු මොනවද? පුද්ගල පෞෂ සංවර්ධනය, සමාජ ජාතික සංවර්ධනය, සමාජයේ නවීකරණය කරමින් සමාජය ඉදිරියට ගෙන යාම, ජාතික නිෂ්පාදනයට
එසේ නැත්නම් ශ්‍රම බලකායට කුසලතා පූර්ණ සමිකයක් බිහි කිරීම. ඉතින් අධ්‍යාපනයත් වෘත්ති මාර්ගෝපදේශයත් අතර මනා සම්බන්ධයක් තියෙන බව ඔබට දැන් මනාව පැහැදිලි වෙනවා ඇති. වෘත්ති මාර්ගෝපදේශය අවශ්‍ය වෙන්නේ ඇයි? ඔබ දන්නවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි හැල්මේ දුවන්නේ විභාග තුනක් ඉලක්ක කරගන්නේ. ශිෂ්‍යත් විභාගයේ, සාමාන්‍ය පෙළ විභාගයේ, උසස් පෙළ විභාගයේ. ඉතින් මේ අධ්‍යාපන පිරමීඩෙන් ඉහළටම යාමට හැකියාව ලැබෙන්නේ, ඒ කියන්නේ අපේ තියෙන සම්පත් අනුව හැකියාව ලැබෙන්නේ 4%කට ප්‍රමාණයකට පමණයි. නමුත් අපි සියලු දිනාම මෙන්න මේ ඉලක්කය කරා දිවගෙන යනවා. ඉතින් එහිදී අධ්‍යාපන පිරමීඩයේ විවිධ මට්ටම්වලදී වැඩ ලෝකයට එකතු වෙන ප්‍රමාණය ඉතාමත්ම විශාලයි. ඒ වගේම ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් මොන පැත්තේ තිබුණත් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහර ළමුන් ඉන්නවා ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පැත්තේ දක්ෂතාවය දක්වනවා. නමුත් සමහර ළමයි ඉන්නවා තාක්ෂණික හැකියාව, නිර්මාණශීලී හැකියාව වගේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට එතරම් දක්ෂතාවයක් දක්වන්නේ නැති අය. නමුත් මේ සියලු දෙනාගේම හැකියාව මනිනු ලබන්නේ එකම විභාගයකින්. එනිසා විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කඩයිම් වලින් හැලිලා වැඩ ලෝකයට එකතු වෙනවා. ඉතින් මේ පාසල් අධ්‍යාපනයේ ඉවත් වෙන බොහෝ ප්‍රමාණයක් වැඩ ලෝකයට පිවිසෙන්නේ නිවැරදි වෘත්තීය සැලැස්මකින් තොරව. මෙන්න මේ කියන කාරණය අපේ වැඩ ලෝකයේ තුල බහුලව දක්නට ලැබෙනවා. ඒ නිසා පාසල් කාලයේ තුලම වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ රැකියාව වෙනදපළ ගත්තොත් එහෙම රැකියා අවස්ථා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ රැකියා අවස්ථාවන් වලට ගැළපෙන පුද්ගලයන් සොයා ගැනීමේ අපහසුවක් තියෙනවා. අපි මේකට කියනවා ස්කිල් මිස්මැච්, එහෙම නැත්නම් රැකියා කුසලතා නොගැලපීමේ ගැටලුව කියලා. ඒ වගේම තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි ව්‍යවසායකත්ව ව්‍යාපාර අඩුවෙන් බිහිවීම. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අද සංවර්ධන ක්‍රමෝපාය වන්නේ ව්‍යවසායකත්වය. නමුත් ලංකාවේ ව්‍යවසායකත්ව ව්‍යාපාර බිහි වෙන්නේ ඉතාම මද වශයෙන්. එනිසා මේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ආරම්භ කිරීම කියන කාර්ය පාසල තුලින්ම ආරම්භ විය යුතුයි. ඒ තුලින් තමයි අපට ව්‍යවසායකත්ව ව්‍යාපාර බිහි කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ලංකාව අද මේ මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ගෙන් ගැලවීමක් ලබා ගැනීමට හැකිවන්නේ. එසේ මද වැඩ ලෝකයේ තියෙන ප්‍රශ්නයක් තමයි කාන්තා සමුදායකත්වය අවම වීම. ජනගහනයෙන් 50% කාන්තාවන් නියෝජනය කළත් කාන්තාවන්ගේ ශ්‍රමදායකත්වය අවම වීම අපේ රටේ ලොකු ප්‍රශ්නයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. එසේම නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීමත් අපේ ඉදිරි ඇති ප්‍රශ්නයක්. ලෝකයේ රොකට් වේගෙන් ඉදිරියට යනවා. එසේනම් අපේ ගමන මේ විදිහට බර කරත්තේ නම් අපි නැවත අපි ගැනම සිතා බැලිය යුතුයි. අපි ඒ සඳහා සූදානම් විය යුතුයි. එසේනම් අපි බලමු ගුරු භූමිකාව තුළ වෘත්ති මාර්ගෝපදේශයේ අරමුණු මොනවාද කියලා. වැඩ ලෝකයට ගැලපෙන පූර්ණ පුද්ගලයෙක්, සමස්ත පුද්ගලයෙක් විදිහට සංවර්ධන කිරීමේ කාර්ය ගුරුවරයෙකුට පැවරෙනවා. ඔබ දන්නවා 21 වැනි සියවසේ සේවය කිරීම සඳහා, වැඩ කිරීම සඳහා කුසලතා 4ක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කුසලතාවේ තියෙනවා නම් 21 වැනි සියවසේ කුමන අභියෝගය ආවත් ඔබට ඒ සඳහා ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ තුලින් ළමයින් තුල මේ කුසලතා 4 වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ කුසලතා 4 අපට මෙහිම දක්වන්නට පුළුවන්. එකක් තමයි ක්‍රිටිකල් තින්කින්, ඒ කියන්නේ විවේචනාත්මක චින්තනය. ඒ වගේම ක්‍රියේටිවිටි, නිර්මාණශීලී චින්තනය, කලබරේෂන්, සහයෝගීතාවය වගේම කමියුනිකේෂන්, සංවේදන හැකියාව. ඉතින් මෙන්න මේ හැකියාවන් අධ්‍යාපනය තුළින් විෂය සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඔස්සේ සකස් කිරීම වෘත්තීය මාර්ගෝපදේශයේ ගුරු භූමිකාවෙන් අපේක්ෂා කරනවා. ගුරු භූමිකාව තුළ දරුවාගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට සහාය වීම ගුරුවරයාගේ ප්‍රධාන වගකීමක් සේම කාර්යභාරයක් වෙනවා. මොකද දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, ඔහුගේ සුවිශේෂීතාවයන් වගේම ඔහුගේ දුර්වලතාවයනුත් තියෙනවා. ඒ ඔහුගේ අනන්‍යතාවයේ ලක්ෂණයක්. ඒ නිසා දරුවාට ස්වන් පරාවර්තන ඥානය ලබාගත හැකිවන පරිදි තමාගේ හැකියාවන්, දක්ෂතාවයන් තමාටම හඳුනාගත හැකිවන පරිදි දරුවා මෙහෙයවීම ගුරුවරයාගේ කාර්යභාරයක්. ඉතින් අධ්‍යාපනය සහ වෘත්තීය මාර්ගෝපදේශය තුළින් අපි අපේක්ෂා කරන්නේ එයයි. ඒ වගේම ඔබ දන්නවා
තියෙනවා දරුවාගේ නැති ආපන් එහෙම නැත්නම් කැමැත්ත කාලෙන් කාලයට වෙනස් වෙනවා නමුත් දරුවා විශේෂ කැමැත්තක් දක්වන ක්ෂේත්‍රය එහෙම නැත්නම් විශේෂ අභිරුචියක් දක්වන ක්ෂේත්‍රය හඳුනා ගන්නට ඔබ සහාය විය යුතුයි ඒ වගේම දරුවෙක් ගත්තොත් එහෙම ඔහු ළඟ විවිධ දක්ෂතා තියෙන්නට පුළුවන් ඒ වගේම ඔබ දන්නවානේ වර්තමානයේ රැකියා ගත වීමේදී මෘදු කුසලතාවයන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් රැකියාවකට යාමේදී දෘඩ කුසලතා එහෙම නැත්නම් hard skill අධ්‍යාපන සුදුසුකම් වලට වැඩිය 80% විතර බලපවත්වන්නේ මෘදු කුසලතාවයන්. එතකොට මේ මෘදු කුසලතාවයන් වර්ධනය වෙන්නේ විෂය සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් විවිධ අත්දැකීම් ඔස්සේ. එහිදී දරුවාගේ අනුගත වීමේ හැකියාව, නම්‍ය ශීලීත්වය, මුල පිරීම, කණ්ඩායම් සංග වැඩ කිරීමේ හැකියාව, නායකත්වය. මෙන්න මේ කියන හැකියාවන් විවිධ අත්දැකීම් ඔස්සේ විවිධ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඔස්සේ සංවර්ධනය කිරීමට අවශ්‍ය අවකාශය උත්තේජනය ලබා දීමත් අත්‍යවශ්‍ය වෙනවා. ගුරුවරයෙකුගේ කාර්යභාරයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. මේ මුල් කාලයේ ඉඳලා ඒ කියන්නේ පෙර පාසල් කාලයේ සිටම දරුවාගේ සමස්ත සංවර්ධනය සමස්ත පෞරුෂ සංවර්ධනය නැත්නම් අපි කියනවා පෞරුෂය හිතන විදිහ, දකින විදිහ, ක්‍රියාත්මක වෙන විදිහ මේ ඇසුරින් වෙන සමස්ත පෞෂ සම්වර්ධනය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ගුරු භූමිකාව තුළ එය විශේෂ කාර්යභාරයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඔබ දන්නවනේ සමහර වෙලාවට දරුවන් විෂයන් තෝරගන්නේ ඒ පිළිබඳව විශේෂ දැනුමක් නොමැතිව. අද දරුවන් තෝරා ගන්නා අධ්‍යාපන පාඨමාලාවන් අනාගත වෘත්තීන් එක්ක මනා ලෙස සම්බන්ධ වෙනවා. ඒ නිසා දරුවන්ට එක් එක් වෘත්තීන් පිළිබඳව අධ්‍යාපන පාඨමාලාවන් පිළිබඳව එහි භූමිකාවන් පිළිබඳව අවශ්‍ය ඥානය ලබා දිය යුතුයි. ඒ තුළින් දරුවාට තමා අපේක්ෂා කරන වෘත්තියට අදාළව එහි භූමිකාව හඳුනා ගනිමින් ඒ සඳහා අදාළ පාඨමාලාවන් තෝරාගෙන එහෙම නැත්නම් විෂය ධාරාවන් තෝරාගෙන තමන්ගේ අනාගත වෘත්තිය සඳහා සැලසුම් සහගතව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ කරිය එවයානස් කියන එක එහෙම නැත්නම් එක් එක් වෘත්තීන් සම්බන්ධ දැනුම ලබා දෙනවා කියන එක. එහි භූමිකාවන් සම්බන්ධව දැනුම ලබා දීම ඉතාම වැදගත් වෙනවා. වෘත්තීය සංවර්ධන ක්‍රියාවලිය තුළ වෘත්තීය සැලැස්මට හිමිවන්නේ විශේෂ තැනක්. පාසල් ළමේ පාසලෙන් ඉවත් වෙන්නට පෙර සමහර වෙලාවට සාමාන්‍ය පෙළෙන් වෙන්නට පුළුවන් උසස් පෙළෙන් වෙන්නට පුළුවන් කොහොම නමුත් පාසලෙන් ඉවත් වෙන්නට පෙර සෑම ළමයෙකුටම වෘත්තීය සංවර්ධන සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා අපි කියනවා පර්සනල් ඩිවලොප්මන්ට් ප්ලෑන් එකක් එහෙම නැත්නම් PDP ප්ලෑන් එකක් තමන්ගේ පුද්ගලික සංවර්ධන සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා ඒ නිසා දරුවාට පාසලෙන් ඉවත් වීමට ප්‍රථම තමාගේ අනාගත ජීවිතය සම්බන්ධයෙන් තමාගේ අධ්‍යාපන පාඨමාලා වෘත්තීන් සම්බන්ධයෙන් පුද්ගලික සැලැස්මක් එහෙම නැත්නම් පර්සනල් ඩිවලොප්මන්ට් ප්ලෑන් එකක් වෘත්තීය සැලැස්මක් සකස් කර ගැනීම සඳහා උදව් කිරීම ඉතාම වැදගත් කාර්යභාරයක්. ඒ නිසා මෙන්න මේ කාර්යභාරයත් වෘත්තීය මාර්ගෝපදේශ ගුරු භූමිකාව තුළ ගුරුවරයාට පැවරෙනවා. විවිධ තීරණ ගන්නවා. මෙහිදී ගොඩාක් වෙලාවට විෂයන් විෂය සමගාමී ක්‍රියාකාරකම් ආශ්‍රිතව තමයි ඔවුන් තීරණ ගන්නෙ. ඔබ දන්නවානේ 9 වසර පන්තියේදී දරුවන්ට 10 වසර විෂයන් තෝරා ගැනීමට සිද්ධ වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දරුවන්ට උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට සිද්ධ වෙනවා. නමුත් මේ විෂයන් තෝරා ගැනීම කියන කාරණේ අනාගත අධ්‍යාපන වෘත්තීය අරමුණු අනුව බලමින් තමයි විෂයන් තෝරා ගත යුත්තේ. අවශ්‍ය තීරණ ගත යුත්තේ. ඒ නිසා මෙන්න මේ අවදීන්වලදී දරුවාට නිවැරදි විදිහට තීරණ ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය මඟ පෙන්වීම ගුරුවරුන් විදිහට අපි විසින් ලබා දිය යුතුයි. එසේම අනාගත වෘත්තීය ජීවිතය සැලසුම් කර ගැනීමේදී ඒ සඳහා විකල්ප වෘත්තීමේ අවස්ථාවන් බොහෝමයක් තියෙනවා. විකල්ප අවස්ථාවන් බොහෝමයක් තියෙනවා. මෙන්න මේ විකල්ප අවස්ථාවන් පිළිබඳව දරුවාට පැහැදිලි කළ යුතුයි. සමහර දරුවන් අධ්‍යාපන මාවත ඔස්සේ ඉදිරියට යාමට කැමති. උපාධියක් ලබා ගනිමින්, පශ්චාත් උපාධි ලබා ගනිමින් අධ්‍යාපන මාවතේ ඉදිරියට යාමට කැමති. ඒ වගේම තව දරුවන් වෘත්තීය අධ්‍යාපනය, ඒ කියන්නේ තාක්ෂණික අධ්‍යාපනය තුළින් ඉදිරියට යාමට කැමැත්තක් දක්වනවා. තව සමහර ළමයින් අධ්‍යාපන මාවත වගේම එක් එක් වෘත්තීමේ පාඨමාලා, අපි කියන්නේ ප්‍රොෆෙෂනල් කෝර්සස් කියලා, අන්න ඒ වගේ යාමට කැමැත්තක් දක්වනවා.
තවත් සමහර ළමයි Taman game කියලා ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයක් පටන් ගන්නට කැමැත්තක් දක්වනවා. ඉතින් මේවා තමයි විකල්ප වෘත්තිමය අවස්ථා. ඉතින් මේ කියන අවස්ථාවන් සෑම අවස්ථාවක්ම එක සමාන මාර්ගයන්. ඒ නිසා දරුවාගේ හැකියාව දක්ෂතාවයේ වගේම අනාගත අරමුණු ඉලක්ක කරගන්නේ වඩාත් ගැළපෙන විකල්ප මාර්ගය තෝරා ගැනීම සඳහා සහය දීම ගුරුවරයාගේ වගකීමක් වගේම මෙහෙවරක්. ඔබ දන්නවනේ සමහර වෙලාවට දරුවන් යුග පණිමින් ඉදිරියට යාමේ අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නව යෞවන වයසේ දරුවන් අනවශ්‍ය ලිංගික සම්බන්ධතා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ ගේම්ස්, සෝෂල් මීඩියා අනවශ්‍ය විදිහට භාවිතා කිරීම, මත්ද්‍රව්‍ය, මත්පැන් මේ වගේ අනර්ථකාරී දේවල් වලට යොමු වීමේ ඉහළ විභව්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා මේ නව යෞවන වයසේ ගැටුම් වලදී ජීවිතය කලමනාකරණය කරගැනීමේ හැකියාවත් අපි දරුවන්ට ලබලා දෙන්න ඕනේ. එසේ නැති වුණොත් ඔවුන්ගේ ස්මෘතිය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඒ බලපෑම් සහගත වෙන්නට පුළුවන්. ඒ නිසා දරුවන්ගේ ජීවිතය කලමනාකරණය කර ගැනීම සඳහා උපදේශනාත්මක මැදිහත්වීමක් ලබා දීම ඔබගේ කාර්යභාරයේ කොටසක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඔබ දන්නවා දරුවගේ ජීවිතය සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමක්, දැඩි මැදිහත්වීමක් කළ හැක්කේ දෙමව්පියන්ට. එනිසා දෙමව්පියන් දැනුවත් කිරීමත් ඔබගේ කාර්ය කොටසක් විදිහට සලකන්නට පුළුවන්. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු පිළිබඳවත්, ඒ වගේම මේ වෙනස් වෙන ලෝකයේ පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දෙමින් දරුවා නිවැරදි විදිහට සකස් කරන්නේ කොහොමද, ඒ වගේම නිවැරදි දිශාවන් කරා යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීම, දැනුවත් භාවය දෙමව්පියන්ට ලබා දිය යුතු වෙනවා. ඒ නිසා දෙමව්පියන් දැනුවත් කිරීමේ කාර්යභාරයත් ඔබට පැවරෙන වැදගත් කාර්යභාරයක් විදිහට සලකන්නට පුළුවන්. අවසානයේ අධ්‍යාපනය ලබන දරුවා වැඩ ලෝකයට සංක්‍රමණය වෙනවා. එනිසා මේ වැඩ ලෝකයට සංක්‍රමණය වෙන ක්‍රියාවලියේදී ඔහුට රැකියාවක් සොයා ගන්නට, ඔහුට වඩාත්ම ගැළපෙන පුහුණු පාඨමාලාවක් තෝරා ගන්නට මෙන්න මේ ආදී විදිහට දරුවාට මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. ඒ තුළින් අතරමන් නොවි වෘත්තීය සංවර්ධන ක්‍රියාවලිය තුළ ක්‍රමයෙන් ගමන් කරමින් ජීවිත සාර්ථකත්වය ලබා ගැනීමේ හැකියාව දරුවාට ලබා ගත හැකි. ඔබ දන්නවා අපේ ජීවිතේ, ඔබේ ජීවිතෙත් මතක හිටින ගුරුවරු ඇති. ඒට හේතුව වෙන්නේ ඔවුන් අධ්‍යාපනය වගේම විෂය දැනුම වගේම ජීවිතය ජයගන්නට, එහෙම නැත්නම් ජීවිතය කියා දෙන්නට, ජීවිතේ අරුත කියා දෙන්නට වෙහෙසුණු ගුරුවරු. එසේනම් ඔබත් ඔබේ දරුවන්ට, අපේ දරුවන්ට ජීවිතේ අර්ථය ක්‍රියා දෙන්නට වැදගත් මෙහෙවරක යෙදෙන්නට හැකිනම්, වැදගත් මෙහෙවරක් කළ හැකිනම් ඔබට එක් මලක නෙවෙයි මල් යායක සිරස නැමි. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය ගුරුවරයෙකුට විතරක් තනියෙන් කළ නොහැක්කා. අද ලෝකයේ බොහෝ කටයුතු දිවෙන්නේ ඒකාබද්ධ ප්‍රවේශයකින්. එනිසා වැඩ ලෝකයට පළදායි පුද්ගලයෙක් බිහිකිරීම යන කාර්ය සඳහා ගුරුවරු වන ඔබත් අපි එකට ඒකාබද්ධ වෙමින් ගමන් කළ හැකිනම්, සේවය ලබා දිය හැකිනම් වැඩ ලෝකයට පළදායි පුද්ගලයෙන් බිහිකර ගැනීමේ හැකියාව තියෙනවා. එසේනම් ඒ සඳහා ඔබට අපත් සමග එකතු වෙන්නට පුළුවන්. වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳව, වැඩසටහන් පිළිබඳව අපෙන් ඔබට සහයෝගය අවශ්‍ය නම් අපව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හමු වීමෙන් අවශ්‍ය සේවාවන් ලබා ගත හැකියි. එසේම අපගේ වෙබ් අඩවිය වන done.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සම්බන්ධ විස්තර ලබා ගත හැකියි. එසේනම් නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙනතුරු ආයුබෝවන්.